ලෙවල්ට කොමස් කරපු දරුව ගොඩක් මගෙන් ඉල්ලලා තිබුණා කොහොමද ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන්නේ මොන වගේ දේවල්ද මේකට අපි කරන්න ඕන මොන වගේ වැලියු එකක් තියෙනවද කරේ මාකට් එක කොහොමද කොච්චර දේ කොස්ට් එකක් යනවද කොහොමද මේවා විල හොයාගන්නේ ඉතින් මෙන්න මේ වගේ හැම කාරණයක් සම්බන්ධයෙන්ම කතා කරන්න තමයි අපි යන්නේ ඉතින් ඒක නිසා වීඩියෝ එක මුලින්ම ඉඳලා ගණන් ගන්නවද කියලා ආරාධනා කරනවා ඉතිපත විශේෂයෙන් මේකෙදි මම ඔයාලට කතා කරන්න යනවා ඒ ලෙවල් වලට කොමස් කරලා තියෙනවා නම් විශේෂයෙන්ම මොන වගේ ප්‍රයිවට් කැම්පස්ද ලංකාව තුළ හොඳ යුනිවර්සිටිස් විදියට තියෙන කොමස් කරපු කට්ටියට මොනවද යාලා ඔෆර් කරන ඩිග්‍රීස් ඊට පස්සේ ඔයාලට ඇඩ්මිෂන් එක කියන්නේ ඇතුළත් වෙන්න මොන වගේ සුදුසුකම්ද ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ කොච්චරතර වියදමක් යනවාද කැම්පස් ලයිෆ් එක කොහොමද ඉතින් ඇවිල්ලා ඊට පස්සේ ජොබ් එකකට යන්න පුළුවන්ද ඊට පස්සේ රජයේ කැම්පස් එක්ක මේක කම්පෙයා කරපුවම කොයි වගේද ඉතින් ඔන්න වගේ ගොඩාක් දේවල් මේ වීඩියෝ එකේදී අපි කතා කරමු ඉතින් මම ඉස්සෙල්ලාම කතා කරන්නම් ඔයාලට overview of private universities and institutions for commerce ඉතින් කොමස් කරපු කට්ටියට ලංකාව තුළ තියෙන හොඳ private universities මොනවද කියන එක ඉතින් ලංකාව තුළ තියෙන හොඳම ප්‍රයිවට් යුනිවර්සිටිස් 10 සම්බන්ධව මම ඇවිල්ලා යන යුනිවර්සිටිස් මොනවද කියන එක සම්බන්ධයෙන් මම කතා කරලා තියෙන වෙනම වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එකත් බලන්නේ රෑන්කින් එක සම්බන්ධයෙන්. ඉතින් මේක මෙතන මම විශේෂයෙන්ම කතා කරන්නේ ලංකාව තුළ කොමස් කරපු දරුවන් ගොඩක් හොඳයි වෙන්නේ මේ කියන ඉන්ස්ටිටියුට් වලින් දීලා තියෙන ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි එකේ SLIIT එකේ NSBM එකේ රොයල් ඉන්ස්ටිටියුට් එකේ හොරයිසන් කැම්පස් ICBT කැම්පස් වගේ ඒ වගේ දීලා තියෙන ප්‍රයිවට් යුනිවර්සිටිස් වල දීලා තියෙන බැචලර්ස් ඩිග්‍රී වල ගොඩක් බැචලර්ස් ඩිග්‍රී ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම ස්පෙෂලයිස් ඉන්ස්ටිටියුෂන්ස් විදිහට තියෙනවා ACBT සහ ANC වගේ ඉන්ස්ටිටියුෂන්ස් උත්තරට හරිය රෙකග්නයිස් කරගන්න පුළුවන් ඉන්ස්ටිටියුට් විදිහට තියෙනවා. ඉතින් මේවා හොඳ කම්ප්‍රිහෙන්සිව් නොලෙජ් එකක් සහ හොඳ ෆැසිලිටීස් එක්ක දීලා තියෙනවා. ඉතින් අපි ICBT එක ගත්තත් ICBT එක කියලා කියන්නේ ලොකු ඒ එකක් තුළ හොඳ කැම්පස් එන්වයර්මන්ට් එකක් තියෙනවා. ඉතින් NSBM ග්‍රීන් යුනිවර්සිටි එකත් එහෙමයි. ඉතින් ඒවත් ලොකුවට හදලා තියෙන ගොඩක් හොඳ කන්ටෙන්ට් ඇතුළත් වෙලා තියෙන යුනිවර්සිටි එකක නියම යුනිවර්සිටි එකක තියෙන ෆීලින් එක වලට ඉතින් දීලා තියෙනවා. ඉතින් වලට ප්‍රයිවට් යුනිවර්සිටි එකට යනවා කියනවා. ඉතින් ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට යන්න බැරි වුණ නිසා වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ඔයාලට ප්‍රයිවට් යුනිවර්සිටි එකට යන්නේ. ඉතින් මොනෝ වගේ කියන යුනිවර්සිටිස් වලට මේකෙන් තෝරගන්න පුළුවන්. ඉතින් මේ කට්ටිය ඔෆර් කරන විවිධ වර්ගයේ ඩිග්‍රීස් සාමාන්‍ය කොමස් කරන කට්ටියගේ පොපියුලර් ඩිග්‍රීස් තමයි මෙන්න මේ BBA, BCom, BSc ඊට පස්සේ ස්පෙෂලයිසේෂන් කරන සමහරවිට accounting and finance ස්පෙෂල් කරනවා, marketing management ස්පෙෂල් කරනවා, HR ස්පෙෂල් කරනවා, accounting, finance, marketing, HR, international business වගේ දේවල් ස්පෙෂලයිස් කරපු ඩිග්‍රියක් වඩ කරන්නත් පුළුවන්. ඉතින් සමහර ඩිග්‍රී ජෙනරල් ඩිග්‍රීස් තියෙනවා, සමහර ඕනර්ස් ඩිග්‍රීස් තියෙනවා. ඉතින් ජෙනරල් ඕනර්ස් කියන්නේ මොකක්ද කියන එක වඩ තේරෙන්නේ නැත්නම් කියලා බලන්න මම වීඩියෝ එකක් කරලා තියෙදි අතර වෙනස මොකක්ද කියන එක. ඉතින් ඔයා කැමති ඩිග්‍රී එක මොකක්ද කියන එක වඩ තෝරගන්න පුළුවන්. ඉතින් BBA ඩිග්‍රී එකක් වුණත් BCom ඩිග්‍රී එකක් වුණත් මේ හැම එකක්ම ඇවිල්ලා චාර්ටර්ඩ් අකවුන්ටන්සිත් එක්ක මැච් වෙන ඩිග්‍රීස් චාර්ටර්ඩ් අකවුන්ටන්සි වගේ මාරි කරනවා නම් ඔයා ඊට අමතරව CMICC වගේ කරනවා නම් ඒත් ඔයාලට මෙන්න මේ වගේ සයිඩ් එකකින් යන්න පුළුවන්. ඉතින් ඔයාලට HR සයිඩ් එකකින් යනවා නම් HR ස්පෙෂලායිස් කරන්න පුළුවන්. මාකටින් සයිඩ් එකකින් ඔයාලට යන්න කැමති නම් SIM කෝස් එකත් එක්ක මෙන්න මේ ප්‍රයිවට් ඩිග්‍රී එකක් ඔයාලට කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් බලමු මොනවද මේ වගේ ඇඩ්මිෂන් රික්වයර්මන්ට් එක මොකක්ද කියන එක. ඔයා දන්නවා ගවර්න්මන්ට් කැම්පස් එකට යන්නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඒ තුනක් නෙවෙයි අතර මිසර් ඩිස්කෝ එක තමයි පදනම් වෙන්නේ. ඉතින් වැඩිම මිසර් ඩිස්කෝ එක තියෙන කට්ටිය තමයි රජයේ විශ්වවිද්‍යාලවලට යන්නේ. ඉතින් රජයේ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා අවුරුදු ගාණක් ඉඳලා ඒ යන කැපකිරීම වලට අමතර ඔයාලට ඒවට යන්න බැරි වුණ කට්ටිය විශේෂයෙන්ම නෙවෙයි ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ඩිග්‍රීස් දෙන. ඉතින් ලංකාව තුල හයිලි රෙකග්නයිස් කරගත්ත යුනිවර්සිටිස් සහ ඩිග්‍රීස් තමයි මේ ප්‍රයිවට් යුනිවර්සිටිස් වල මුත් දෙන්නේ. ඉතින් කිසිම එක නිසා කම්පෙයා වඩ ගවර්න්මන්ට් කැම්පස් යන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා දෙවොතේ. මොකද ඒ වගේ පාට ඒ හොඳ ලොකු ඉස ඩිස්කෝ එකක් කරගෙන යන්න බැරි වුණාට සාමාන්‍ය මෙන්න මේ කොමර්ස් ඩිග්‍රීස් වලට ඉල්ලන්නේ ජෙනරල් ඇඩ්මිනිස්ට්‍රේෂන් ක්‍රයිටීරියා එක විදිහට ගන්න. සාමාන්‍ය ඇඩ්වාන්ස් ලෙවල් ක්වොලිෆිකේෂන් ගොඩක් කලවට ඉල්ලනවා, ඉංග්ලිෂ් ප්‍රොෆෙෂන්ස් ඉල්ලනවා, ප්‍රෝග්‍රෑම් ස්පෙසිෆික් රික්වයර්මන්ට්ස් ඉල්ලනවා. ගොඩක් ඒ වගේ ඕ ලෙවල් රිසල්ට්ස් වලට යන්න පුළුවන්. ඉතින් ඕ ලෙවල් ඉවරච්ච ගමන් වලට සමහර බැචලර් ඩිග්‍රීස් වලට ඇප්ලයි කරන්නත් පුළුවන්. මොනවද කියන එක මම ඔයාලට ඕන උදාහරණ පෙන්නන්න ඉස්සරහට ගිහිල්ලා. ඉතින් මේ වීඩියෝ එක බලන ගොඩක් දෙනෙක්ම බලාගෙන ඉන්න කොටස තමයි මෙන්න මේ කොටසේ තමයි ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන්න කොච්චර විතර වියදමක් යනවාද, මේකට අදාළ මුදල් කොහොමද ගන්න කියන එක. සාමාන්‍ය ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන් දුවපත ලක්ෂ 20ක් 30ක් විතර වගේ කොමස් සයිඩ් එකේ යනවා. ඉතින් ලේසිම ගාන, ඉතින් පොඩි ගානක් නෙවෙයි ලොකු ගානක් යනවා. ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරනවා නම් 4 ඉයර්ස් වගේ බැචලර් 4 ඉයර්ස් බැචලර් ඩිග්‍රී එකක් කරනවා නම් ඉතින් ටොප් අප් ඩිග්‍රී එම තියෙනවා. අවුරුද්දෙන් විතර ඉවර කරන්න පුළුවන් ඩිග් බැචලර් ඩිග්‍රී තියෙන ලක්ෂ 3-4ටත් තියෙනවා. ඉතින් ඒවා කරලා තේරුමක් නැහැ ඇත්තටම. කරනවා නම් 4 ඉයර්ස් බැචලර් ඩිග්‍රී එකක් කරන්න ඕන. ඉතින් ඒකට සාමාන්‍ය ලක්ෂ 20ත් ලක්ෂ 30ත් අතර වගේ ගානක් යනවා. ඔයා මේක කරනවා නම් ඉතින් ස්කෝලර්ෂිප්ස් එකන වට ශිෂ්‍යත්ව ඕනම් ගන්න පුළුවන්. මේ සමහර වෙලාවට තියෙනවා මෙරිට් බේස් ස්කෝලර්ෂිප්ස් එකන වගේ එක එක ආයතනට ගිහිල්ලා බලන්න ඕන. හැබැයි කට්ටියත් එක්ක කතා කරගන්න ඕන. ඉතින් දෙනවා අඩුයි ගොඩක් වෙලාවට. ඉතින් වට හොඳ
ටොප් පොෆෝමින් ස්ටඩන් කෙනෙක් නම් වට දෙනවා නීඩ් බේස් ෆයිනෑන්ෂල් කියන වට මොනවාරි ගැටලුවක් තියෙනවා නම් සල්ලි සම්බන්ධ ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම් ඉන්ස්ටිටියුෂන් ස්පෙસિෆික් ස්කෝලර්ෂිප් සමහරේ වගේ දෙනවා ආයතන වල වලින් විශේෂ දේවල් දෙනවා එක්ස්ටර්නල් ස්කෝලර්ෂිප් සමහරවට අරේන්ජ් කරලා දෙන ඒවාල් තියෙනවා වට ඉතින් පේමන්ට් ප්ලෑන්ස් සම්බන්ධයෙන් ගත්තොත් ඒ කියනවාට මේ ලක්ෂ 20ක් එකවර ගිවා ගන්න බෑ නේද ඒක නිසා ගොඩක් වෙලාවට මේ කට්ටිය බැංක් එක ඇතරම එකතු වෙලා ඉන්ස්ටෝල්මන් බේසිස් වලට ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයාට අපි තුම ලක්ෂ 30ක් ඕන කියලා ලක්ෂ 30ක් ඕන නම් ඔයාලා ලක්ෂ 30 එතකොට අදාළ බැංක් එක කෙලින්ම ඉන්ස්ටිටියුට් එකට ලක්ෂ 30 ගෙවනවා. ඔයා බැංක් එකත් එක්ක අවුරුදු 5කට හරි 5කට වගේ ඔයා ඇග්‍රීමෙන්ට් එක කරනවා. මේක මන්ත්ලි මම මෙච්චර ගාණක් ගෙවන් යනවා කියලා. ඉතින් එතකොට ඉන්ස්ටෝල්මන් බේසිස් වලට යන්න පුළුවන්. මත ස්ටුඩන්ට් ලෝන් අප්ලයි කරලා යන්නත් පුළුවන්. වර්ක් ස්ටඩි ප්‍රෝග්‍රෑම් වගේ වගේ යන්නත් පුළුවන්. ඉතින් ෆ්ලෙක්සිබල් පේමන්ට් ප්ලෑන්ස් තියෙනවා. වැඩි තියෙන බෙටික ගාන වැඩි. ඉතින් ඒකයි මම වටේ කියන්නේ විශේෂයෙන්ම ගවර්න්මන්ට් කැම්පස් වගේ සිලෙක්ට් වුණා නම් දූපති නොයා ඉන්න එපා. ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන්න අදහසක් තියෙනවා නම් ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන්න අදහසක් තියෙනවා. මොකද මේක ගවර්න්මන්ට් කැම්පස් එකට සිලෙක්ට් වුණා කියන වට ලොටරි එකක් හදනවා වගේ. මොකද මෙච්චර ලක්ෂ 20ක් 30ක් වට ඉදිරියක් වෙනවා ගවර්න්මන්ට් කැම්පස් එක ඩිග්‍රී කරගත්තොත්. හැබැයි මෙහෙම එක්කත් තියෙනවා හොඳට මතක තියාගන්න ඕනේ. චාර්ටර්ඩ් අකවුන්ටන්සි වගේ කරනවා නම් චාර්ටර්ඩ් අකවුන්ටන්සි ලක්ෂ 3න් වාඩි වෙලා කරන්න පුළුවන්. ඉතින් අඩු වියදමකින් ලොකු රෙකග්නිෂන් එකක් අරගෙන මිලියන ගානක සැලරිස් ගන්න පුළුවන් විදියක්. ඉතින් ඩිග්‍රියක් කරා කියලා ලොකු දෙයක් වට හම්බෙන්නෙත් නැත්තම් වාතීරණය කරන්න බලනවා ඩිග්‍රී එකක් කරන්න ඕනද නැද්ද කියන කාරණේ. ඉතින් සාමාන්‍යයෙන් කැම්පස් ලයිෆ් සහ ෆැසිලිටීස් අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ වගේ හොඳ ෆැසිලිටීස් දෙනවා මං කියවා. විශේෂයෙන්ම හොඳ කැම්පස් ලොකු කැම්පස් තියෙනවා. ඉතින් ඒ වගේ ඒ කැම්පස් එන්වයර්මන්ට් එක හොඳටම තියෙනවා. ඉතින් අර ඔන්ලයින් ඉගෙන ගන්නවට වඩා බැචලර් ඩිග්‍රී එකක් කරනවට වඩා අනිවාර්යෙන්ම හොඳයි. ඒවා කැම්පස් එකට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන් නම් ඉතින් කරිය ප්‍රොස්පෙක්ට් එකේම සහ එම්ප්ලොයබිලිටි ගත්තොත් ජොබ් ඔපචුනිටිස් ගත්තොත් ඉතින් ලවා දන්නවා මේ සයිඩ් ඩිගින් ඩිග්‍රී එකක් කළාට පස්සේ ආට ඇකවුන්ටින් ෆයිනන්ස් මාකටිං HR බිස්නස් මැනේජ්මන්ට් වගේ පැත්තෙන් යන්න පුළුවන්. ඉන්ටර්න්ෂිප් වලට යන්න පුළුවන්. ඉතින් අලුම් සක්සස් එක තියෙන කෙනෙක් වාට වාගේ ඉන්න වාගේ කලින් කරපු කට්ටියගේ වල සපෝට් එක අනිවාර්යෙන්ම වාට වා කවදාරි දවසක වල ජොබ් එක කරනකොට එයාලා උඩින් ඉන්නවනම් වාට ලොකු chance එකක් ලැබෙයි. ඉතින් ප්‍රයිවට් ඩිග්‍රීස් කරන කට්ටියට ලොකු chance එකක් තියෙනවා. මොකද ගොඩක් දැන් ලබන ගවර්න්මන්ට් ඩිග්‍රීස් වලට වැඩි ප්‍රයිවට් ඩිග්‍රීස් වලින් එන ප්‍රමාණය ඒක නිසා ලොකු ලොකු තැන්වල ගොඩක් දෙනෙක් ඉන්නවා ඉතින් ප්‍රයිවට් ඩිග්‍රී කරපු. ඒක ලොකු වාසියක් තියෙන අතරම ඉතින් අපි පොඩි කම්පැරිසන් එකක් දාමු බලන්න මේකේ ප්‍රයිවට් සහ පබ්ලික් කැම්පස් අතර ඒ කියන්නේ රජයේ සහ පෞද්ගලික කැම්පස් අතර පොඩි වෙන වාසිය වාසිය ටික අපි බැලුවොත් ඉතින් ප්‍රයිවට් ඩිග්‍රීස් වල තියෙන වාසිය පළවෙනි එක තමයි ෆ්ලෙක්සිබිලිටි. ඉතින් අර ඔයා ගවර්න්මන්ට් කැම්පස් එක ගිහිල්ලා ඔයා උදේ සතිය දවස්වල ෆුල් ටයිම් ඩිග්‍රී එකක් කරනවට වඩා මේකෙදි එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ෆ්ලෙක්සිබල් ටයිම් එක දාගන්න පුළුවන්. ඊවෙනින් නම් ඊවෙනින්, වීකෙන්ඩ් නම් වීකෙන්ඩ් වගේ වලට දාගන්න පුළුවන්. ඉන්දවෙනික තමයි ස්මෝලර් ක්ලාසස් සයිස්. ඉතින් පොඩි ක්ලාසස් විදිහට තමයි තියෙන ළමයි ගොඩාක් මේ වගේ නෑ. ඉතින් නැතික තමයි ඉන්ඩස්ට්‍රි කනෙක්ෂන්ස්. ඉතින් ප්‍රයිවට් ඩිග්‍රීස් වලට ඇවිල්ලා ලොකු ලින්ක්ස් තියෙන ඉන්ඩස්ට්‍රීස් එක. ඉතින් ඔයාට ඒක ගොඩක් වැදගත්. ස්ටේට් ඔෆ් ද ආර්ට් ෆැසිලිටීස් තියෙනවා. ඉතින් හොඳ ෆැසිලිටීස් තියෙනවා ඔයාට සම්සන් ගවර්න්මෙන්ට් යුනිවර්සිටිස් වල රජයෙන් අනුග්‍රහය දක්ව රජයෙන් අඳලා තමයි ඒ වගේ පහසුකම් ඉල්ලන්නේ. ඉතින් ප්‍රයිවට් එකේ වගේම නෙවෙයි. ඒගි ළමයිට තියෙන ලයිබ්‍රරි ෆැසිලිටීස් වෙන්න පුළුවන්, ෆැසිලිටීස් වෙන්න පුළුවන් ඒවා හොඳට දීලා තියෙනවා. ඉතින් ඉනෝවේටිව් කරිකුලම් මේ කට්ටිය චාසල පරණ රජේ කරිකුලම්ස් වගේ නෙමෙයි. මේ කට්ටිය සැරෙන් සැරේ වෙනස් කරනවා. ඉතින් අවාස විදිහට ගන්න පුළුවන්. ඉතින් හයර් කොස්ට් එක තමයි විශේෂයෙන්ම කියන්නේ තියෙන. ඉතින් රජේ විශ්වවිද්‍යාලවලට ඉතින් මිනිසුන් ළමයිට උගන්වන්න නිකම්ම දීලා ඒ වගේම ස්කෝලර්ෂිප් එකකුත් යනවා දෙනවා. දෙවෙනි එක තමයි ලෙස් ගවර්න්මන්ට් ෆන්ඩ් එක. ඉතින් රජේ අනුග්‍රහයක් නැහැ. ඒ වගේම සමාජලාවට මේ දෙක කම්පෙයා කරද්දී ඇත්තටම පබ්ලික් එකට වඩා සාමාන්‍ය පබ්ලික් සහ ප්‍රයිවට් යුනිවර්සිටිස් ගත්තොත් දෙක කම්පෙයා කරොත් සාමාන්‍ය පෞද්ගලික කැම්පස් එකකින් ගිහිලා ගන්න ඩිග්‍රීට වඩා ඇත්තම රජයේ කැම්පස් එකේ ගන්න ඩිග්‍රී එකට තාම ලංකාව තුළ හයි ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ වැඩි රෙකග්නිෂන් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා තීරණය කරන රජය කරනවද ගවර්න්මන්ට් රජයේ ගවර්න්මන්ට් ඩිග්‍රී එකක් කරනවද නැත්නම් ප්‍රයිවට් එකක් කරනවද කියන එක තීරණය කරද්දී ඔයා අනාගතයේ තියෙන කරියර් ගෝල්ස්, ඔයාගේ මුදල් මේ හැකියාවන්, ඔයාට ගිනීමේ හැකියාවන් ඔක්කොම තීරණය කරන. ඉතින් කාට හරි මන්නම් කියන්නේ ඉතින් ඔයාට ගවර්න්මන්ට් කැම්පස් එකක් සිලෙක්ට් වුණා නම් ගවර්න්මන්ට් කැම්පස් යන්න නැතුව ප්‍රයිවට් ඩිග්‍රීස් කරන්න එපා. ඒක අපරාධයක් ඔයා කරන්නේ. ඉතින් වාට මොකද ඒක රෙකග්නිෂන් එකයි කොස්ට් එකයි දෙකම ඇත්තටම අපරාධය වගේ. ඉතින් වාට ප්‍රයිවට් ගවර්න්මන්ට් කැම්පස් යන්න බැරි වුණා නම් විතරක් අනිවාර්යෙන් ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන්න කියන එක තමයි මගේ මතය නම් තියෙන්නේ. ඉතින් කොමර්ස් ස්ටුඩන්ට්ස්ලට අපි ගත්තොත් එහෙම ටිප්ස් ටිකක් මම වාට මෙතන විශේෂයෙන්ම කතා කරොත් වාට වැදගත්ම කාරණාත් කිහිපයක්. ඉතින් මම කිව්වා
ඔයලා බලන්න රිසර්ච් කරලා බලන්න වැදගත්ම කාරණේ එක තමයි ප්‍රයිවට් ඩිග්‍රී සම්බන්ධ ඉන්ස්ටිටියුෂන් වල රෑන්ක් එක තෝරගන්න හොඳම කැම්පස් එකක් තෝරගන්න අනිවාර්යයෙන්ම හොඳම කැම්පස් එක හොඳම ඩිග්‍රී එකක් තෝරගන්න ඒ වගේම ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් කරන ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් වල ගැලපෙන එකක් සිද්ධ කරන්න එදේක තමයි ගොඩක්ම වැදගත් එක ඉතින් ඔයාලට ඉහළ ඉන්න කට්ටිය පුළුවන් නම් ඔයලා බලන්න ඇවිල්ලා දැන කට්ටිය මේ ඩිග්‍රී කරාට පස්සේ හොඳ ක්වොලිෆිකේෂන් එකක් විදිහට පිළිගැනීම ලංකාව තුළ තියෙනවද පිටරට ජොබ් එකකට දානකොට මේවට පිළිගැනීමක් තියෙනවද ඉතින් ගොඩක් වැදගත් වෙනවා වැදගත් වෙනවා ඉතින් ඔය සමහර ඩිග්‍රීස් ඇවිල්ලා පිටරට පිළිගැනීම ලංකාව තුළ සමාල්ලාවට එහෙම එකක ආයතන වලින් දිනේවා තියෙනවා ඒවා පිටරට ජොබ් එකකට වගේ දානකොට පිළිගන්නේ නැති ඒක නිසා ඔයලා බලන්න මේ ඉතින් මම ඔයාලට මේකත් එක්කම ඔයාලට විශේෂයෙන්ම කියන්නම් තව වැදගත් කාරණයක් මම ඔයාලට සයිකික සයිට්ස් වලට ගිහලා පෙන්නන්නම් කොහොමද මේ ඩිග්‍රී එකක් තෝරගන්නේ කියන එක ඉතින් මම ඉන්නේ Google වල මම මේක ගිහලා ඉන්ස්ටිටියුෂන් කීපයකට ගිහිල්ලා මම හිතන්නා මම ICBT කියලා ගන්නවා ICBT කියලා දැම්මොත් මේ තියෙන ICBT කැම්පස් එකේ තොරතුරු ඉතින් මේක තියෙනවා ICBT එක සම්බන්ධයෙන් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් ඔයා ඩිග්‍රී එකක් කරනවා නම් මෙතන මේ වගේ තියෙන මේ ප්‍රෝග්‍රෑම්ස් වල තියෙනවා පෝස්ට් ග්‍රැජුවේට් තියෙන එක කියන්නේ අන්ඩර් ග්‍රැජුවේට් එකෙන් පස්සේ යන එක ඉතින් අන්ඩර් ග්‍රැජුවේට් නම් කරන්නේ කොහොමද ආෆ්ටර් ඕ ලෙවල් ඒ ලෙවල් කියලා ඉතින් මේවා ගොඩක් තියෙනවා ඉතින් අන්ඩර් ග්‍රැජුවේට් ඩිග්‍රී එකක් කරනවා ඒ කියන්නේ බැචලර් ඩිග්‍රී එකක් කරනවා වගේ මෙතනට යන්න පුළුවන් ඉල බලන්න පුළුවන් අර මේ වගේ තියෙන ඩිග්‍රීස් මොනවද කියන එක. දැන් මේ වගේ එකක් ගත්තොත් BSc මේ හොන්සින් ડિජිටල් මාකටිං බිස්නස් ඇන් මැනේජ්මන්ට් බැචලර් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් BBM කියලා තියෙනවා. අපි දැන් BSc ඩිග්‍රී එකක් ඔයා කරන්න කැමති නම් මේකට ගිහිල්ලා බලන්න පුළුවන් වාර. ඉතින් මේක ඊට පස්සේ තියෙනවා මේකට ඇප්ලෝ කැමති නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේක ෆැකල්ටි එක බිස්නස් මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ කොළඹ ගෝල්ගම්පා කැන්ඩි ගුණනාගරණුගේ ඉතින් මේ හැම ලොකේෂන් එකකම තියෙනවා. වාට තියෙන බ්‍රාන්චස් ගොඩක් තියෙනවා. subject area business management ඉතින් මේක ඩියුරේෂන් එක 1 year මේක top up degree එකක් විදිහට තමයි යන්නේ ඉතින් මේක වට අවුරුද්දකින් ඉවර කරන්න පුළුවන් BSc Hons degree එකක් ඉතින් මේකේ තියෙන modules විදිහට මේක entry requirement එක තියෙන relevant HNDO equivalent qualification තියෙන්නේ HND ඕනේ මේ කටියට ඒකත් ඉදිරියට පුළුවන් ඉතින් මේක offer කරන්නේ Cardiff Metropolitan University එක ඉතින් මේක හොඳ රෑන්කින් එකක් තියෙන එක ඉතින් ඔයාලා රෑන්කින් එක බලන්න ඔයාලා ගිහිල්ලා කැම්පස් එක සිලෙක්ට් කරද්දි ඉතින් ලංකාව තුළ ඉඳලා ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රයිවට් ඩිග්‍රී එක ඉතින් මේක UK ඩිග්‍රී එකක් ඒකට ඔයාලට UK ඩිග්‍රී එක වට මේක කරන්න පුළුවන් ඉතින් UK රෙකග්නයිස් කරගත්ත ඩිග්‍රී එකක් විදිහට තමයි යන්නේ ඉතින් එහෙම නැත්නම් ඔයාලට ඉතින් මේ ප්‍රෝග්‍රෑම් වල ඉතින් මේ ආෆ්ටර් ලෙවල් ඔයිට අමතර මොනාරි ඔයා කරන්න යනවා නම් ආෆ්ටර් ඕ ලෙවල් ආෆ්ටර් ඒ ලෙවල් ඉතින් මේ වගේ තියෙනවා කීක දේවල් ඩිප්ලෝමා තියෙනවා ගොඩක් දේවල් තියෙනවා ඉතින් මට ගිහලා ඒවත් බලන්න පුළුවන් වුණා මම තව එකක් පෙන්වන්නම් මාර මේකේ ANC එකේ මම පෙන්වන්නම් කො ANC කියලා ගහුවොත් මෙතන ANC එකේ එහෙනම් මේකේ මම පෙන්වන්නම් බලන්න මේකේ ANC එකට ගිහලා මේ කම්ප්ලීට් ඩිග්‍රී ඉන් ශ්‍රී ලංකා කියලා කිව්වොත් මේකේ ඔයාලා බලන්න මේකේ ඇමරිකන් ඩිග්‍රී එකකුත් තියෙනවා ඇමරිකන් රෙකග්නයිස් කරගත්ත ඩිග්‍රීස් කරන්න පුළුවන් UK ඩිග්‍රීස් වලට ඕනම් කරන්න පුළුවන්. ඇයි ඇමරිකන් ඩිග්‍රී එකට යන්න ඉස්සෙල්ලා මේ BBA ඩිග්‍රී බයි නෝත් යුනිවර්සිටි තියෙනවා. BBA වගේ ඩිග්‍රී එකක් කරනවා මෙන්න මේ නෝත් යුනිවර්සිටි එක කියලා කියන හොඳ කැම්පස් එකක් වගේ ගිහිල්ලා world ranking එකත් බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන නෝත් යුනිවර්සිටි එකෙන් offer කරන වෙලා courses ගොඩක් තියෙනවා. ඉතින් මේ BBA international business, BBA management, hospital management, MIS, cyber security, marketing, data analyst, major options ඔයගොල්ලෝ අත් තියෙනවා. ඉතින් මම ඕනනම් මම මේ management එකට ගිහලා පෙන්නන්න. මේකට ගියත් ඔයාලට පුළුවන් මේ ඉතින්. මේකේ modules තියෙනවා මොනවද ගන්නන්නේ කියන එකද? principle of management, sustainable entrepreneurship, human resource management, management communication, operation management. ඔයගොල්ලෝ තියෙන study options තියෙනවා. ඔයාලට ඉතින් degree complete කරන්න පුළුවන් ලංකාව තුලම ඕනනම් ඔයාලට මේක මයිතනක ඩියුරේෂන් එක මයිතන ඩියුරේෂන් එක මේක අවුරුදු 4ක ඩිග්‍රී එකක් සාමාන්‍ය ඩිග්‍රී එකක් බැචලර් ඩිග්‍රී එකක් කරනවා අවුරුදු 4ක් කරන්න කියන එක තමයි මගේ නම් සජෙෂන් එක වට ඔය টপ අප් ඩිග්‍රී පොඩි ඩිග්‍රී කරන්න එපා ඇත්තටම ඉතින් මේකේ 2 years වට වුණනම් පුළුවන් ලංකාව තුලම අවුරුදු 4ම කම්ප්ලීට් කරලා මම නැත්නම් අවුරුදු 2ක් ලංකාව තුල ඉඳලා අවුරුදු 2ක් වට ඇමරිකාවට ගිහිල්ලා මේ යුනිවර්සිටි එකට ගිහිල්ලා නෝත් යුනිවර්සිටි එකට ගිහිල්ලා කරන්න පුළුවන් නැත්තම් 3 years ලංකාව තුල අවුරුදු 3ක් ඉඳලා ඊට පස්සේ ෆයිනල් ඉයර් එක නෝත් යුනිවර්සිටි එකේ කරන්න පුළුවන් ඒ USA පාට ගිහිල්ලා ඩිග්‍රී එකක් කරන්න නම් ඒ ඉඳලා කරන්න පුළුවන් ඉතින් එහෙම නැත්තම් ඒ නෝත් යුනිවර්සිටි කියන්නේ පිටරට රෙකග්නයිස් කරගත්ත එහෙම නැත්තම් ලෝකයේ තියෙන හොඳම යුනිවර්සිටි වර්ගයකට වගේ එකක් පළවෙනි 17 තියෙන එකක් ඉතින් මේකට ඔයාලට ගිහිල්ලා කරන්න පුළුවන් ඉතින් මේක එන්ට්‍රි රික්වයර්මන්ට් කියලානේ මිනිමම් 5C passes can see පහක් ඉල්ලන්න ඔයාලට S එකක් හෝ D එකක් ඉල්ලන මැතමැටික්ස් වලින් O level වලට ඉතින් ඒක ලොකු රිසල්ට්ස් ඉල්ලන්නේ නෑ මේ වල ප්‍රයිවට් ඩිග්‍රීස් වලට රිසල්ට් ස්කෝ බේස් කරලා එහෙම ගන්න මොකුත් නෑ මේ වගේ ඉතින් එහෙම නැත්තම් ඔයා අපි හිතමු මේකට යනවා කියලා
අර යුකේ වල ගිහිල්ලා වගේ යුකේ ඩිග්‍රී එකක් කරන්න කැමති නම් ඔයාලා යුකේ ඩිග්‍රීස් වලට යන්න පුළුවන්. අපිට මේ බිටෙක් ඉන්ටර්නැෂනල් ඩිප්ලෝමා මේ තියෙන UW top up final year ඩිග්‍රී තියෙනවා. මේ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එක ඕනම් පෙන්නම්. ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට්. මේ දින ඉන්ටර්නැෂනල් බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එක සම්බන්ධයෙන් මේක අවුරුද්දක ඩිග්‍රී එකක් කියන්නේ මේක top up ඩිග්‍රී කියන්නේ ඒකයි. top up ඩිග්‍රී කියන්නේ කලින් ඉවර කරන්න පුළුවන් ලොකු කාලයක් ඉන්න අවශ්‍යතාවයක් නැහැ වාගේ. මේක එන්ට්‍රි රික්වයර්මන්ට් එකකින් top up ඩිග්‍රී වල මොනවා qualification එකක් ඉල්ලන ඔයාලට. එන්ට්‍රි රික්වයර්මන්ට් diploma high education තියෙන්න ඕන. එහෙම නැත්නම් year 1 and 2 complete in recognized university තියෙන්න ඕන. ACC වගේ knowledge level ඉවර කරලා තියෙන වගේ top up ඩිග්‍රී කියන්නේ මොකක් හරි qualification එකක් complete කරලා තියෙන උඩට ගන්න පුළුවන් දේවල්. ඉතින් top up ඩිග්‍රී කරන්න අවශ්‍යතාවයක් නැහැ. වුරුදු හතරක් මම නම් කියන්නේ ඉතින් හොඳට අරගෙන බලලා කරන්න. ඉතින් මේවා top up final year ඩිග්‍රී. ඉතින් මොනවා කියව කැමති කැම්පස් එකක් ගිහලා බලලවට ගිහලා කරන්න පුළුවන්. ඉතින් ACBT ඕන නම් ACBT කියලා දානවා. ඒකලව ටයිප් කරලා වර ගිහලා බලන්න පුළුවන්. වට ඕන යුනිවර්සිටි එක මොනවද කියලා තියෙනක දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මේකට cost එක සම්බන්ධයෙන් ඒ වගේ විස්තර වැඩි දුර විස්තර අවශ්‍ය නම් වර ගිහලා බලන්න පුළුවන්. කැම්පස් එක කතා කරලා අහන්න පුළුවන් වට. මේ ඕන තරම් තියෙනවා. ඉතින් ඔයා කැමති කැම්පස් එකට යන්න පුළුවන්. අපිට ඕන නම් තව SLIIT ITIPM තමන්ගේ ইনফরমේෂන් ටෙක්නොලොජි එකේ SLIIT එකේ මේවා වෙනවා සමහර එකකදී වල ඇප්ලයි කරන ඒවා ඔක්කොම එනවා. ඉතින් මාර ගිහලා බලන්න පුළුවන් මේ ඉන්ටර්නැෂනල් ලේ ෆැකල්ටිස් මොනවද තියෙන්නේ. ඉතින් මේවා වෙන වෙනම තියෙනවා. කැමති පැත්ත බලන්නවා. ඉතින් මාර කොයි පැත්තද හරියන්නේ. ඉතින් ස්ටුඩන්ට් ලයිෆ් එක, ප්‍රොෆෙෂනල් ප්‍රෝග්‍රෑම්, ස්ටාෆ්, ෆැකල්ටි ඔක්කොම මේ වගේ දේවල් තියෙනවා. ෆීස් සම්බන්ධයෙන් ඉතින් හැම එකක්ම අර ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක උඩට ඩිග්‍රී එකක් තමයි තෝරගන්න. ඉතින් කොච්චරක් විතර යනවාද ඔක්කොම ටික හොයා ගන්න පුළුවන් මේ. මේවා නම් ටිකක් ගණන් ඩිග්‍රී BSc Honors ඩිග්‍රී සාමාන්‍ය ලක්ෂ 26ක් විතර මේවට යනවා. ලක්ෂ 26ක් විතර වගේ යනවා කියලා තියෙනවා. IT සයිඩ් එකේ ඩිග්‍රී වගේ තියෙන මෙතන. ඉංජිනේරින් ඩිග්‍රීස් ලක්ෂ 33ක් විතර වගේ මේවට යනවා. මෙතන බලන්න මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියෙන ලක්ෂ 26ක් යනවා මේකට. ඒ ඩිග්‍රී සාමාන්‍ය ටිකක් ගණන් නැබේ. ඊළඟට බලන්න පුළුවන් බැංක් ඩීටේල් සම්බන්ධ තොරතුරු ටික මේකේ දීලා තියෙනවා. මේවාගේ පේමන්ට් කරනකොට සාමාන්‍ය සෙමෙස්ටර් ෆී එක තමයි මේ තියෙන්නේ. ඉදිරියට තියෙන සෙමෙස්ටර් ෆී එක මෙතන තියෙන්නේ. Bank loan sambandhi vistara dana gannat pulama BOC ge dena minimum 20% of cost fee should be borne by the applicant CD 20ක් ලක්ෂ අපිට 30ක් යනවා කියලා ලක්ෂ 30ක් යනවා CD 20ක් කියලා කියන්නේ ලක්ෂ 6ක් වාගේ වන්න ඕන අවුරුදු 4ක් කාලයක් ඇතුළත ගෙවන්න ඕන grace period එකක් course duration එක ඇතුළත grace period එකක් උත් දෙනවා ඒ කියන්නේ course එක යන අතරතුර ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ ඉතින් ඔන්න වගේ තියෙනවා ඉතින් rate interest rate එක එහෙම කොච්චර තියෙනවද ටිකක් පිළ interest rate එක ටිකක් වැඩි සමහර loans වලට HNB loans තියෙනවා මේක සම්පත්තියේ තියෙනවා එදිනෝගේ ඉස්තර වාර බලා ගන්න පුළුවන් ලෝන් එක ඒ ලෝන් සම්බන්ධයෙන් ඉස්තරවට ගිහලා බලා ගන්න පුළුවන් මම කැමති නම් මෙන්න මේ SLIIT එකේ කෝස් වලට යනවා නේ යන්න කැමති නම් SLIIT එකෙන් වලට ඩිග්‍රී එකක් කරන්න කැමති නම් ඉතින් ඔන්න ඔය ටික තමයි මේ වීඩියෝ එකේ විශේෂම කතා කරන්න ඕන මම හිතනවා මේ වීඩියෝ එකේ අලුත් දෙයක් ඉගෙන ගන්න දෙහිතර තවම මොන හරි ගැටලුවක් තියෙනවා කියලා අනිවාර්යයෙන්ම දානක විශේෂම කියන්න ඕන බැචලර් ඩිග්‍රී එකක් කියන්නේ ඔයාට ෆස්ට් ඩිග්‍රී එකක් කරන්න ප්‍රයිවට් යුනිවර්සිටි එකකින් කරනකොට විශේෂම කෝස්ට් එක සම්බන්ධයෙන් කොන්ෂස් වෙන්න ම යන්න එපා මොකද ඒකට හේතුව තමයි සමහර ඩිග්‍රීස් තියෙනවා අඩු ගානට තියෙනවා ඉතින් ලක්ෂ 2 3ටත් සමහර ඩිග්‍රීස් තියෙනවා ඉතින් ඩිග්‍රීස් එක එක ගණන් වලට තියෙනවා ඉතින් හොඳ කැම්පස් එක හොඳ ඩිග්‍රී එකක් කරන්න ඉතින් ලක්ෂ සාමාන්‍යයෙන් හැබැයි ලක්ෂ 20 30ක් වත් තියයි ඉතින් හැබැයි ඒක හොඳ ඩිග්‍රී එකක් කරන්න මොකද අර පොඩි පොඩි ඩිග්‍රීස් කරනකොට සමහර ලක්ෂ අඩු ගානකින් කරගන්න පුළුවන් ඒ වුණාට හැමලෙම යන කෝස්ට් එක ගැන මම හිතන්නේ නැහැ ඉතින් මම මේක බැලු බැලමුඩ වට පේනවා ඇති වා ගවර්න්මන්ට් කැම්පස් එකට සිලෙක්ට් වුණා නම් ඒකේ වෙල ඩිග්‍රී එකක් කරන්න යනවා මට කොච්චර වාසියක් එනවද කියන එකකින් ගොඩක් දරුව සමහරවිට ගවර්න්මන්ට් කැම්පස් සිලෙක්ට් වුණාම යන්නේ නැහැ ඉතින් වාට කොච්චර වියදමක් වා නාස්ති කරගන්නවද එහෙම නැත්නම් කොච්චර වාට ඇතුළ ඇතරම ලොටරි එකක් වා ඇතුළින් දත්තිනා වගේ සමානයි කියලා කියන්නත් පුළුවන් මොකද ඒක ඇත්තටම වාට ලක්ෂ 20 20ක 30ක ඇවිල්ලා ලොටරි එකක් තමයි ලැබිලා තියෙන්නේ ඒක නිසා වාට ගවර්න්මන්ට් කැම්පස් එකට නම් අනිවාර්යෙන් ගවර්න්මන්ට් කැම්පස් යන්න බැරි වුණා නම් විතරක් මම ප්‍රයිවට් ඩිග්‍රීස් කරන්න කියලා කියන දෙයක් මම කියන්නේ ඇසරක් හඳුනගන්න